ऑनलाइन से यूट्यूब नालिकावट ओयाल हेमोम आदरेन पिलिगन्नवा नोसलकील निसा अकाले जीवित विनाशवीम शोकांतेकी कोस्लांद वेल्लवाय मार्गे उडदियलुम प्रदेशेन इकुत एकुलोस्वनिदा वार्ता उये एवेनी शोकांतेकी एदिन रात्री एम प्रदेशे कंदूरु बेंदगेन सिटी युवलकट एल्लो वनाली प्रहारेकिन तरुणियर जीविते अहिमी उवतर तरुणियाड बरपतल तुवाल सिदुविय අවාසනාවන්තයරින් එසේ ජීවිතය අහිමි වූයේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි එච් තරුෂි කවිෂානම් 23 හැවිරිදි යුවතියකටය. ඇය උඩදියලුමට පැමිණ තිබුණේ සිය පෙම්වතාවන කුරුණෑගල පදිංචි තනුෂ්ක මදුෂාන් කළුආරච්චි සමගය. කුරුණෑගල හෙදපුහුණු ආයතනයක ඉගෙනුම ලැබමින් සිටි තරුෂි 11 වෙනිදා අලුයම කුරුණෑගල සිට ධනුෂ්ක සමග හපුතලයට පැමිණ ධනුෂ්කගේ මිතුරෙකුගේ නිවසට ගොස් ඇත. එහිදී දිවාහාරයගත් පෙම්වතුන් යුවල මිතුරාද සමග පස්වරු 3ට පමණ හපුතලෙන් පිටත් ඇත්තේ උඩදියලුම් ප්‍රදේශයට පැමිණීමටය. අපි උඩදියලුමට එනකොට හවස 5:00 විතර ඇති. අපි දෙන්නත් එක්ක යාළුව දෙන්නත් ආවා. අපි බයික් වලින් එතනට ගියේ. බයික් නවත්තපු ගමන් එතනට එක්කෙනෙක් දුවගෙන ආවා. ඔහු අපේ ගයිඩ් විදියට අපිව පහලට එක්කගෙන ගියා. පහල තැනක් සුද්ධ කරලා තිබුණා. එතන සුද්ධ කළේ එයා කියලා එතන ටෙන්ට් එක ගහන්න කිව්වා. උඩින් තමයි අලියෙන්නේ වතුර බොන්න. ටෙන්ට් එක ගහන හරියට එන්නේ නැහැ කිව්වා. යාළුව දෙන්නත් එක්ක එකතු වෙලා අපි කූඩාරම හැදුවා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා. ඉන්පසු ධනුෂ්කටත් කවිෂටත් මුණ දෙන්නට සිදුවන්නේ ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු කළ ඒ ත්‍රාස්‍යජනක සිදුවීමටයි. අලියා ටෙන්ට් එක කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුණා. අලියා අපි වටේම කැරකෙන්න ගත්තා. මට මොන වුණත් කමන්නේ එයාට මුකුත් වෙන්න එපා කියලා මං එයාව බදාගෙන එයාගේ උඩට ආවා. අලියා මාව පාගනව දැනුණත් මම සද්ද නැතුව එහෙමම හිටියා. අපිව පාගලා අලියා ගියා. කවිෂගේ බඩයි පපුවයි පාගලා තිබුණා. එයාගේ වම් කකුල කැඩිලා තිබුණා. මගේ වම් මත උරහිස්ස පැත්ත පොඩි වෙලා වගේ තිබුණා. මම යාළුවන්ට කෝල් කරන්න සෑහෙන උත්සාහ කළා. අපි හිටපු තැන්වල ෆෝන් වලට සිග්නල් තිබුණේ නැහැ. කවිෂ මගෙන් ඇහුවේ මේ ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද කියලා. මම ආයෙමත් යාළුවට කෝල් කළා. කෝල් එක ගන්න කලින් ටිකක් එළිය තිබුණා. මං එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. නාඩි වැටෙන්නේ නැහැ. එයාගේ ඇස් දෙක යට කළු වෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා. මම අමාරුවෙන් බඩගාගෙන ගල්තලාවට ගිහින් කෝල් ගත්තා. යාළුවා කිව්වා 19:90ට කතා කරන්න කියලා. මම ඒකට කතා කරලා විස්තරේ කිව්වා. පාන්දර 5:30ට විතර එයායි අපිව හොයාගෙන ආවා. යාළුවොත් ආවා. ඒ වෙද්දි මටත් හුඟක් අමාරු වෙලා හිටියේ. එයාලා මාව රෝහලට අරගෙන ගියා. කොස්ලන්ද රෝහලෙන් දියතලාව රෝහලට මාරු කර එවනු ලැබූ ධනුෂ්ක එම රෝහලේ ප්‍රතිකාර ලබද්දී එවන විට ජීවිතයෙන් සමුගෙන සිටි ඔහුගේ පෙම්වතිය කවිෂාගේ මරණ පරීක්ෂණයේද එම රෝහලේදීම සිදුවීම දෛවයේ සරදමක් වැනිය. ඇගේ පියා වීජී රත්නසිරි පවසා තිබුණේ මේ අයන්නකි මියගිය දුව කුරුණෑගල නර්සින් හෝම් එකේ දැනට අවුරුද්දක විතර ඉඳලා පාඨමාලාවක් කරමින් සිටියා. මේ 14 වෙනිදා යට ආයතනයක රැකියාවක් බාර ගන්න තිබුණා. එහෙම තියේදී තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට කිව්වෙත් නැහැ. කවිෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ වෛද්‍ය ශානක රෝෂාන් පතිරණ විසින් සිදු කරනු ලැබූ අතර වනාලි ප්‍රහාරයේ හේතුවෙන් පපුවට හා උදරයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදු වී ඇති බව තීන්දු කළේය. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න.